ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ආටානාටිය සූත්‍රයෙන් සීගිරිය ගැන කියවෙන රහස් ගැන වගේම සීගිරිය සහ වෙසමුණි රජු අතර සම්බන්ධය. ඉතින් ඒ විතරක් නෙමෙයි සීගිරිය ගැන ඔබ නොදන්නා කරුණු රැසක් හෙළි කරන්න තමයි අද මේ වීඩියෝවෙන් අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මතක ඇති අපි කලිනුත් සීගිරිය අප්සරාවන් ගැන වීඩියෝවක් කරා. ඉතින් මේ වීඩියෝව නරඹලා ඒ වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝගේ link එක පහල description එකේ අපි දාලා තියනවා. හරි අපි කතාවට ගියොත් මහාවංශය සීගිරි කාශ්‍යපයන් ගැන කියන්නේ මුගලන් කුමරු මරන්න බැරි තැන බියෙන් සීගිරියට පලාව කියලා. ඒ වගේම කලින් ජනතාව පරිහරණය නොකළ සීගිරිය කාශ්‍යප රජුරෝ විසින් සුද්ධ පවිත්‍ර කරවා වස්තු සම්පත් රැස් කරවා එම වස්තු ආරක්ෂා කරමින් එහි ආලක මන්දාවක් නිර්මාණය කරා කියලා. ඉතින් මේ කාශ්‍යප රජුරෝ වෙසමුණි හෙවත් වෛශ්‍රවණ රජු වගේ ජීවත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ආටානාටි සූත්‍රයේ සහ මේ වෙසමුණි අතර සම්බන්ධය ගැන ඔබ දැනටමත් දන්නවා කියලා මම හිතනවා. ඒ ගැන සරලව කිව්වොත් සතරවරම් දිවිවරුන්ගෙන් එක් දෙවි කෙනෙක් වන මේ වෙසමුණි එහෙමත් නැත්නම් වෛශ්‍රවණ දෙවියන් තමයි ආටානාටිය සූත්‍රයේ දේශනා කිරීම සඳහා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරන්නේ. ඉතින් මේ වෙසමුණි තමයි කුවේර කියලා හඳුන්වන්නේ. ඉතින් මේ වෙසමුණි එහෙමත් නැත්නම් මේ වෛශ්‍රවණ කියන්නේ පෙර භවයක කුවේර කියලයි කියන්නේ. ඉතින් දීගණිකායේ අටුවාව විස්තර කරන ආකාරයට යක්ෂයන්ගේ අධිපති වෙන වෙසමුණි පෙර ආත්ම භාවයක කුවේර නම් වූ අතර ඔහු උක්යන්ත්‍ර හතක අයිතිකරුවෙක් වුණා. ඉතින් මේ කුවේර ඔහුගේ එක් උක්යන්ත්‍රයකින් ලැබෙන ධනයෙන් එහි පැමිණෙන ජනතාවට දන් දීලා තියෙනවා. ඉතින් මේ කුවේර දිගින් දිගටම දන් දෙන්නට පටන් ගන්න තියෙනවා. ඒ වගේම ඔහුගේ අනිත් උක්යන්ත්‍ර වලින් ලැබෙන ආදායමනුත් බොහෝ කල් ඔහු දන් දුන්න කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ කුවේර ඒ පුණ්‍ය කර්මයෙන් තමයි චාතුම් මහා රාජික දෙව්ලොව යක්ෂයින්ට අධිපතිව වෛශ්‍රවණ වෙලා උපදින්නේ. ඉතින් මේ කුවේර සතරවරම් දෙවියන්ගෙන් එක් අයෙකුව චාතුම් මහා රාජිකයේ තියෙන වීසාන නම් රාජධානියේ වෛශ්‍රවණ විදියට රාජ්‍යත්වයට පත් වෙනවා. ඉතින් මේක ආටානාටිය සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. සීගිරිය සහ කුවේර එහෙමත් නැත්නම් වෛශ්‍රවණ අතර සම්බන්ධය මේකයි. මහාවංශයේ සඳහන් වෙන ආකාරයට කාශ්‍යප රජුන්ගේ හිතේ කුවේර වගේ ජීවත් වීමට ආශාවක් තිබිලා තියෙනවා. සමහර විචාරකින් පවසන අන්දමට අපි කලින් ඔයාලට කියපු කුවේරගේ වීසාන නම් රාජධානිය පිහිටා තිබෙන්නට ඇත්තේ මේ සීගිරියේ වෙන්නට පුළුවන් කියලා සමහර විචාරකයන් අදහස් පළ කරලා තියෙනවා. ඉතින් අපට පෙනී යන අන්දමට කාශ්‍යප රජුරෝ තමන්ගේ පියාගේ වස්තුව ඉල්ලගෙන ගොඩගසා වීශාන රාජධානිය යලි සීගිරිය යනුවෙන් නම් කර එය කුවේර කලින් පැවති ලෙස නැවත ගොඩනගා ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් කාශ්‍යප රජුන් ගත කරලා තියෙනවා. ඉතින් ගෞතම බුදුන් දේශනා කළ ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙන වෛශ්‍රවණ දෙවියන්ගේ වීසාන නම් පෙදස හා සීගිරිය බෙහෙවින්ම සමානකම් දක්වනවා. ඉතින් ආටානාටිය සූත්‍රයේන සමහර තැන්වල වීසාන පෙදෙස විවිධ ආකාරයෙන් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ හඳුන්වා දීම හා සීගිරිය අතර ඉතාම සමානකම් දැක්වෙනවා. මහාවංශයේ සඳහන් වන වීසාන රාජධානී ඇති අයුරින් දියවිල් හා අලංකාර පොකුණු අපට සීගිරියනුත් බලාගන්නට පුළුවන්. සීගිරියේ මෙම උද්‍යානය කාශ්‍යප රාජ්‍ය කාලයේ ප්‍රමාද වනය ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම සීගිරිය ප්‍රධාන සිංහරූපයේ මූණ පීට ඇති දිශාව වෙන්නේ උතුරු දිශාව. කාශ්‍යප රජු සීගිරිය හැදුවේ තමන්ගේ සොහොයුරා මුගලන්ට බියෙන් කියන කාරණාව සමහර කාරණා නිසා සත්‍යයක් ලෙස පිළිගැනීම අපට ටිකක් අමාරුයි. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනෙලා තිබ්බේ මෙන්න මේ කාරණා කීපය ගැන. ඉතින් අපි කලිනුත් සීගිරියේ අප්සරාවන්ගේ අභිරහස නමින් එක්තරා වීඩියෝවක් කරා. ඉතින් ඔයාලට ඒ වීඩියෝවත් බලන්න කියලා ආරාධනා කරනවා වීඩියෝව පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන්. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell button එකත් click කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා.